මහිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන වෙන්නේ දැන් කෙලි නෑ මොකද දැන් ඉස්සරහා ඡන්දය ඇත්තටම පැති දෙකයි එන්නේ උතරයි ඉන්නේ එක පැත්තකට මං හිතන්නේ ඒ JBP ගේ අයිඩියොලොජි එක තියෙනවා අනිත් පැත්තේ ඔබ කියනවා වගේ අර බුද්ධිලක නිදහස ෆ්‍රීඩම් කියන එක ඉතින් මට හිතෙන්නේ සුළු ජාතියින් ඔය ඔක්කොම ගත්තට පස්සේ ඔබ කියනවා වගේ අනේ 68ක් ඡන්ද ගන්නවා නී වගේ වැඩකට යන්න වෙනවා නමුත් අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි අපි මෙහෙම කියමු මිනිස්සු ඇයි මිනිස්සු කැප වෙන්නේ කියන්නේ දැන් සමාජ ක්‍රමයේ අපි ගත්තොත් එහෙම දැන් මට හම්බෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ සමහර සහෝදරවරු අවුරුදු 17ක්ම කළා තියෙන්නේ යා මේ ටෙන්ට් ගහන එක මේ 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 මේවා මේ මේ ඔය රැසීම් හදන මේ ටෙන්ට් එතකොට ඒ වගේ විශාල පිරිසක් කොහේ ඉන්නවනේ ඒ කියන්නේ එතකොට අපි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ මෙහෙම දෙයක් අපි මෙතන අමතක කරන්නේ මිනිසු වේදනාවට කැමති. එතකොට අර ඔබ කියන වගේ ස්ටාලින්වාදී රාජ්‍යයකදී ඉතාලම වැදගත් දේ තමයි මට විතර කතා කරන්න බැරි වුණා ඉස්සෙල්ලා කොඩා. අපි ඒවට කැමති වෙන්නේ ඒවා විසින් ලබා දෙන මේ ලුබ්ධිමය ප්‍රබෝධයෙන්. එතකොට ඒ නිසා මම කියන්නේ ඒ අනුකූල තියෙනවා. ඔබ කියන වගේ. ඒ කියන්නේ මිනිසු ඉල්ලන්නේ ආයිසරයක් දැන් මං කියන එක තමයි දැන් මාකට් ඉකනොමි එක අපි ලිහලා දාලා තියෙන්නේ. එතකොට වෙන මේ ඇන්සයිටි තමයි අපිට එන්නේ. ඒකනේ මේ ළඟදී අර මොකද ડિප්‍රෙෂන් ගැන පොතක් මෙච්චර විකිණෙන්නේ ඒකනේ අපි ඒක ග්ලෝබල් ලෙවල් එකේම තියෙනවා ඒ කියන්නේ අපි ඔක්කොටම තියෙනවා ඒක ඇන්සයිටි කියන්නේ වෙන දෙයක් නෙවෙයි අපි ආසව ගන්නදී අපිට ඉතාලම ලඟ වෙලා ඈත් වෙලා නෙවෙයි ලඟ වෙලා ලඟ වීම නිසා අපිට විශාල චිත්ත අසහනයකට පත් වෙලා එතකොට එවැනි තත්ත්වකදී අපේ අවිඥානික ආශාවල් අපෙන් ඉල්ලන්නේ අපිව පීඩා අපිව නැවත සීමා කරන්න අපිව සීමා පීඩා කරන්න ඉතින් එවැනි රෙජිම් එකක් තමයි අපි ඉල්ලන්නේ ඇත්ත ඒකෙදි Facebook එක දිහා බැලුවාන් තේරෙනවා මේ එවැනි ඒ කියන්නේ AI ඉල්ලන්නේ මේ අපිව මර්ධනය කරන්න මර්ධනය කරන්න එතකොට අපි ඩෙඩිකේට් කරනවා අපේ ලයිෆ් එක ඉතින් එහෙම කරන්නේ නැහැ අපි ඕගොල්ලන්ගේ ලයිෆ් එක එහෙම සීමාවක් දෙන්නේ නැහැ සීමාවක් දාන්නේ නැහැ ඕගොල්ලෝ කැමති විදිහට ඉන්න දෙනවා කියන ආයව වැටෙන්නේ බටහිර කුමන්ත්‍රණකාරයෝ කියන ඉතින් මම හිතන්නේ මේ අනුතුරු තියෙනවා දේශපාලනේ අරගොල්ලන්ට තමයි කැමති අපි මොකද මේ මාකට් එකම අපිට කරපු දේ නිසා